මීට පෙර ඇවිත් තියෙන ඒ වගේම බොහෝ දරුවෝ මාත් එක්ක කතා කරපු සමහර ගොඩක් දරුවෝ මාත් එක්ක දැන් කතා කරනවා ඒ කියන්නේ අර අපේ ගණිත පාසල කියන ගෲප් එකේ ඉන්න ගොඩක් දරුවෝ මාත් එක්ක කතා කරනවා සර් මේ අපිට මෙන්න මේ මේ වගේවා කොහොමද කරන්නේ මේ වගේම කොහොමද හදන්නේ එහෙම ආවොත් අපි කොහොමද කරන්න ඕන කියලා මාත් එක්ක සාකච්ඡා කරනවා ඒ කරපු සාකච්ඡා වලදී බොහෝ දරුවෝ කිව්වා මේ ගණක සම්බන්ධයෙන් ගණක වල පැත්තක් ගැන කතා කරනකොට ගණකේ අනිත් පැත්ත හැරෙනකොට මොකද වෙන්නේ මෙන්න මේ ගැන කතා කරමු සර් මේ ගැන අපි ඉගෙන ගමු කියලා ඉතින් ඒ යෝජනා එකතු කරගෙන තමයි පුතාලට අද නිබන්ධනය සකස් කරලා තියෙන්නේ ඒ නිබන්ධනයේ පොඩි ගැටලු දෙකකුත් තියෙනවා ඒක අපි ඉස්සරහට යනකොට අපි ඒක ගැන බලමු ඉතින් මම මුලින්ම පුතාලත් ඒක කතා කරන්න උත්සාහ කරන්නේ මේ ගණකය පිළිබඳව අපෙන් අහන ප්‍රශ්න රටා දෙකක් මෙතන තියෙන්නේ ප්‍රශ්න රටා දෙකයි හැබැයි තව ප්‍රශ්න රටා තියෙනවා එතකොට අපිට මේ එකපාරටම මේ සියලුම ප්‍රශ්න රටා ඔබේ ඔළුවට දාන්න බෑ මේ ඔක්කොම ප්‍රශ්න රටා ටික එකපාරට ඔළුවට දාගන්න බෑ හැබැයි අපි ටික ටික වෙන් කරලා මේ ප්‍රශ්න රටා ටික ඔළුවට දාගත්තොත් හොයාගත්තොත් අපිට පුළුවන් වේවි ශිෂ්‍යත්ව විභාගයට මොන ගාන දුන්නත් ඒ ගාන හදන්න දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් මම ඔබත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ අපිට ලැබෙන මොන ගාන වත් एक निवरदीव हदागन्य कोहमद कियला हरिद एक निसा उते आपी में पोड़ी उच्छाह या गामु में वैले सदाहना एतुले मामा उगड़ा खतागरान अवस्ताव देन मैत्रे वो माइक ओफ करला देनने उदाला माइक के उनकरला खतागरान गत्ता हम देसी गाना खतागरान गत्ता हम अपीट में वैले करान बैने उदाला हम मामा पाड़ मातर दुर उदाला संबंध कर गानवा කීප දෙනෙක් අපි මේක ඉස්සරහට කරගෙන යද්දි ඉතින් එහෙනම් අපි ඔන්න අද සුබුරුදු විදියට අපි වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ එතකොට අද අපේ අරමුණ තමයි මේ ගණක කියන අවස්ථාව ගණකයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න එක උදේ ගණකයක් ගැන ඉගෙන ගන්නකොට ගණකය කියන ඝන වස්තුව උදාල සමහර විට ඉස්කෝලේදී හදන්නත් ඇති ඉලක්කම් යොදපු ගණක තියෙනවා දැන් ධාතු කැටය නම් මීට වඩා වෙනස් ඒ කියන්නේ මීට වඩා වැඩි අගෙනුත් තියෙනවනේ ඒකේ නමුත් සම්මත ගණකයේ ඇතුලේ මෙන්න මෙහෙම ඉලක්කම් යොදලා තියෙනවා නම් මෙන්න මේ ඉලක්කම් පිහිටන විදිහක් තියෙනවා ඒ පිහිටන විදිය තමයි හැම වෙලාවෙම එක කියන එකට හා පැත්තේ තියෙන්න ඕන 6 දෙක කියන එකට හා පැත්තේ තියෙන්න ඕන 5 තුන කියන එකට හා පැත්තේ තියෙන්න ඕන 4 මේ ටික ගැන හොඳින් බැලුවොත් පුතේ බලන්න 1යි 6යි 7යි 2යි 5යි 7යි 3යි 4යි 7යි එහෙමනම් සම්මත ගණකයක 1ේ ඉඳන් 6 දක්වා අංක යොදපු සම්මත ගණකයක පුතේ පැති දෙපැත්තේ එකතුව 7ක් වෙන්න ඕන දෙපැත්තේ එකතුව 7ක් වෙන්න ඕන ඒක තමයි සම්මත ගණකයක් සතු ලක්ෂණය ඉතින් අපිට කිසියම් වෙලාවක සම්මත ගණකේ යන වචනේ අපිට ප්‍රශ්නයක් ආවොත් අපේ ඔළුවේ ක්‍රියාත්මක වෙන්න ඕන මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා හැබැයි අපි මේම සම්මත ගණකේ ගැන කතා කරාට විභාගෙට අපිට සම්මත ගණකේම දෙනවා කියලා නීතියක් නැහැ මොකද මේක දුන්නොත් ඕන ළමයෙකුට ඕන ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ළමයෙකුට ඇයි හොඳටම දන්නවා එකතුව 7ක් වෙන විදි මෙච්චරයි තියෙන්නේ අයි මීට වඩා මොකුත් නැහැ නේ 1 ඉඳන් 6 දක්වා තියෙන්නේ ඒ නිසා
හැම ප්‍රශ්නයම සම්මත ගණකෙන් ලැබෙන්නේ නැහැ ඔබට. එතකොට ඒ ලැබෙන එකෙන් අපි උත්තර ලියන්න ඕන. මූලික වශයෙන් තමයි මම මේ පුතාලා කතා කරේ සම්මත ගණකයක ලක්ෂණ ටික. right පුතාලාගේ නිබන්ධනය ගන්න අතට පළවෙනි ප්‍රශ්නෙට උත්තර දැම්මම ලියන්න. දැන් මම මේ සාකච්ඡා කරපු විෂය කරුණේ එතන තියෙන්නේ. विषय कारण मम निबंधने गति नति दर्वंड दुदाल बलागा मेन मे वगु पुर्वाण तीयन पुदे मे वगु पुर्वन मम्मी क्यूदमा मे बोर्ड तीयन दमाइ अभय मे बोर्ड तीन कॉपी मेतन तेन मुखद हेम विलाप्य तीयन प्रति विरुद्ध प्रति दिखे एक संपूर्ण कर आकार प्रश्न ප්‍රශ්න කීපයක ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා ඒකත් අපිට වැඩසටහන අවසානයේ මම ඔබට WhatsApp එකටයි මේකේ chat box එකටයි යොමු කරනවා ඒකටත් මොකද දෙන්න සූදානම් වෙන්න හරි එතකොට මෙන්න මෙහෙම ඝනක එකම ඝනකයක පිහිටන ආකාර තුනක් නෙමෙයි තියෙන්නේ බලන්න A B C D E F ලෙස නම් කර ඇති මොහොනක් සහිත ඝනකයක පිහිටීම් තුනක් පහදු දැක්වි අපෙන් අහනවා B මුහුණතේ අනිත් පැත්තේ තියෙන්නේ මොනවද කියලා B මුහුණතේ අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා අහනවා උදේ මේ වගේ වෙලාවට එක එක්කෙනා එක එක විදියට කියලා දෙනවා මම සර්ච් කරලා බැලුවා ඉන්ටර්නෙට් එකේ ඒක එක එක ආකාරයේ එක එක විදියට කියලා දෙනවා මේක පැහැදිලි කරනවා හරිද එක එක උපක්‍රමත් කියනවා නමුත් මට හිතෙන වඩාම යෝග්‍ය ප්‍රවේ තමයි මම ඔබට මේ යෝජනා කරන්න. උදේ ඉස්සල්ලාම කරන්න ඕන මෙතන ඝනකය පිහිටන ආකාර තුනක් තියෙනවානේ. අපි කරන්න ඕන මේ පිහිටන ආකාර තුන ලියා ගන්නවා මේ A B C. ඔන පළවෙනි ඝනකයේ මගේ ඇහැට පේන්න තියෙන්නේ A B C. දෙවෙනි ඝනකයේ මට පේන්න තියෙනවා C B D. තුන්වෙනි ඝනකයේ මට පේන්න තියෙනවා B E D. ඔන්න මං පළවෙනි ඝනකය, දෙවෙනි ඝනකය, තුන්වෙනි ඝනකය. ඔන්න ඝනක තුනේ මට පේන්න තියෙන ඒවා ලිව්වා මම. ඔන්න හොඳට බලා ගන්න. ඝනක තුනේ මට පේන්න තියෙන ඒවා ලිව්වා. ඊළඟට මම කරනවා පළවෙනි ඝනක දෙක අරගෙන. හරිද? පළවෙනි ඝනක දෙක අරගෙන සමානව තියෙනවා යා කරනවා. ඔන්න සමානව තියෙනවා යා කරනවා. උතේ මෙහෙම සමානව තියෙනවා යා කරපුවාම මේ ඉතුරු වෙනවා නේද දෙක. එතකොට මේ ඉතුරු වෙන දෙක ප්‍රතිවිරුද්ධ පැතිවල තියෙන දෙක. දැන් හදන්න එපා මම හදන්න වෙලාව දෙනවා. ඊළඟට මේ පැත්තත් යා කරනවා එහෙම සමානව තියෙනවා මේ සමානයි. මේ දෙන්න සමානයි. प्रतिविरुद्ध
उत्तरे रूप सदान अभी वेडे फटला उदाहरण A, B, C. उन्होंने आईडी करे पेन ने, उन्होंने लिया गन A, B, C के लिए बो. इला नेट है. देवेनी गाने के पेन टी के लिए ना बोले, उन्होंने आदर C, B, D. C, B, D के लोन हमारा पेन ने आईडी के बाहर आ. उदाहरण के सफारा है, निबंधने गाते नए नए ने, इतना कोटर आ राइट ओन ना. C, B, D. इधर उन्होंने आप ये कल दिया कर. करला दिए उत्तर प्रतिविरुद्ध F और ना B के प्रतिविरुद्ध F के ना होया गया और ना देन आप ही हिमीट मेक तेरुंगा राइट देवरी गान हादरन पटांगा देवरी गान हादरन पटांगा देन वो ना हादरन पटांगा वो आप ही देखो उल्लम हादमो देवरी गान इस्सल्ला रूपे दिहा बालला ने और ना था मेन्न देवनी गान ने में तुम मेनी एक ने ओ पालेवनी गान आप इस सलाह दुआ ने और दें हम ओम वैध कर तानी एंग हम ओम वैध कर हम बालागनी ने देवनी गान उत्साह करूं उदाहरण
P Q R S දැන් ඔන්න මූලික ටික හරි අපිට පේන දේවල් ටික ලියාගත්තා ඊළඟට ගණකේ හැම පැත්තෙම ලියලා තියෙන අකුරු ටික ලිව්වා ඔක තමයි අපිට පේන්නේ දැන් ඔන්න අපි අපිට අවශ්‍ය දේ හොයනවා එතකොට උදාහරණට ඕන නම් මට Q තමයි හොයාගන්න ඕන Q ගේ අනිත් පැත්ත තමයි හොයාගන්න ඕන එතකොට අපි ඔන්න දැන් පළවෙනි දෙක යා කරනවා p සමානයි q q සමානයි එහෙනම් r ගේ අනිත් පැත්ත s මොනවා r ගේ අනිත් පැත්ත s කියලා හොයාගත්තා ඒ දෙන්න අයින් කරා මොකද මට ඕන q නිසා ඊළඟට දෙවෙනි එකේ p යා කරනවා s s යා කරනවා ඔන්න මට q ගේ අනිත් පැත්ත එනවා මොකක් කියලාද u කියලා එහෙනම් මගේ උත්තරේ මට ආවා මොකක්ද උත්තරේ u කියලා මට ලියන්න දැන් මොකද අපි අවශ්‍ය දේක හදලා එතන නවත්තනවා අපෝ සේරෝම ටික හදන්න ඕන කියලා ලීතියක් නැහැනේ මට අවශ්‍ය ගැටලුවට උත්තරේ එනවනම් අපි එනතර නැවතුවා එතනින් ඉස්සරහට හදන්නේ නැහැ හරි එහෙමනම් ඔන්න q ගේ අනිත් පැත්ත u කියලා බලුවා දැන් මේ ප්‍රශ්නේ p ගේ අනිත් පැත්ත කියලා හොයන්න කිව්වා නම් ඔන්න මෙයාවත් අයින් කරලා p ගේ අනිත් පැත්ත t කියලා ගන්න පුළුවන් अरे देते कोटे फिशर है दुआ देगा ओ सर हाँ अरे दे उत्तर है फिशर के अरे मैं दे हाँ राइट अंदाज़ अभी बालमु तावे इस तरह के यार ඔන්න ඊළඟට නම් දැන් තුන්වෙනි ගාන තනියෙන් හදන්න මම දෙනවා. තුන නෙමෙයි හතරවෙනි එකනේ. රයිට්. දැන් ඔන්න හතරවෙනි ගාන රයිට්. ඔක්කොම දැන් ගොඩක් අය හදලා හදලා ඉවරයි ඉවරයි කියලා මට මැසේජ් කරනවා. ඔන්න හතරවෙනි ගාන පුතේ පුතාලා තනියෙන් හදන්න. දැන් ඔන්න හතරවෙනි ගාන පුතාලා තනියෙන් හදනවා. හැබැයි මතක තියාගන්න මේකේ මම කියලා නෑ සම්මත ගණකයක් කියලා හොද ඒ සම්මත ගණකයක් කියලා කියලා නැහැ හැබැයි එහෙම වෙන්නත් පුළුවන් හදලා තමයි බලන්න ඕන अरे और ना पुताल मागे प्रश्न या कहा ना वहाँ उत्तर लिए ना कोटा हादने विधि हाथ तोड़ना देखिए ला तब उधे शिष्यत्ते ना हादने विधि वैडक ना उत्तर इतना ही होना बैठने नहीं दर शिष्यत्ते रे के लिए उत्तर इतने लाखों देने जब मेवा के प्रश्न आत अभी जब मित्र में ये मैं हादला पेनुआ टा पुताल අපි හදලා උත්තරේ ගන්න ඕන නිසා උදාහර කරන්න ඕන හදලා උත්තරේ අරගෙන ඒ උත්තරේ තෝරන එක හොඳයි ඒ නිසා ඒක හදන විදිය ගැටලුවක් නැහැ හැබැයි උදන හදන්න පුළුවන් නම් උදනම හදන්න නැත්නම් වෙන පොලේක හදා ගන්න ඒ හදන කොට පුතාලා හැදුව විදිය ලියා ගන්න පස්සේ බලලා ඒක තේරුම් ගන්න පුළුවන් නේ අපිට එතකොට ඒ නිසා හදන විදිය ලියා ගන්න රයිට් ඔන්න හතරවෙනි ප්‍රශ්නය බලමු වැඩේ කරලාද කියලා හරියට බලාගෙන ඉන්නේ කට්ටිය කොහොමද වැඩේ කරන්න කියලා දිනේරු හදලා ඉවරද දිනේරු හදලා ඉවරද තාම නෑ සර් ආ හරි try කරන් try කරන් දැන් ක්‍රමේ මතක් කරගන්න ක්‍රමේ මතක් කරගන්න සෙනුලි හදුවද මයික් එක ඔන් කරන්න පුළුවන්ද පුතාලා සෙනුලි අයියෝ අදලා තියෙන්නේ පුතා
पलवेवरने मौलिक टीके इवर कर गान देखकर पास से मेन में टीके तमाई में टीके तमाई आप इधर दिए और इधर पास से मामा या करूँ मामे मैं आया करा इतना बेहतरी को ना मुकांदे तूने टे अनिप पैती निकाल दे आतर इना मुन्ने इधर ने मामा एक करा मटा आवाज़ से बिन्ने एक टे अनिप पैती निकाल दे केरा होया इलान में ते या करण में बैलुआ देखकर देखे आऊँगा देखो ना पुरी प्रश्न या दें इड़ पास से पुदे तीनों वादे समाने वा दें मेंगे समाने वा पेन तीनों वादे नहीं है बे आप ही मित्र नहीं होया आगा ता तूने यानी पैसा हाथर कहे ना मैं आगे यानी पैसा तूने बैलने के तूने यानी पैसा हाथर ना हाथर यानी पैसा तूने बैल उत्तरे चूड़ी वे सा මෙතන හිතන්න ඕන දැන් මෙයාගේ පිටිපස්සේ මෙයා ඉන්නවා කියලා දැනගත්තරා මෙයාගේ අනිත් පැත්ත තුනේ ඉන්නවා කියලා සම්බන්ධය අපි තේරුම් ගන්න එක ඒකේ අභියෝගය කියන්නේ නේද ඔන්න දැන් හොඳට හිතන්න හොඳේ දැන් මේ අද කතා කරන ඝනක කියන කොටස ටිකක් ඔළුව නිකන් පුරවල් කරනවා වගේ පස්නිකක් තියෙනවා හරි නිකන් අර ළමයි කියන්නේ අමාරුයි කියලා අමාරු නෑ हाँ गान ඔබට දෙනවා පස්සෙනි ගාන හදමු පස්සෙනි ගානට යන්න දැන් මොන දැන් මම ටික ටික ඔබත් එක්ක ගණන් හදාගෙන හදාගෙන යන්නේ අද වෙනදා වගේ ඔක්කොම ගණන් ටික හදන්න දෙන්නේ නැහැ මොකද පටලා ගන්නේ කියලා බය නිසා තා ඉමි හදාගෙන යමු මීට හදාගෙන යමු उत्तर
ඒසල මයික් එක ඔන් කරන්න බලන්න මොකද්ද ගැටලුව මයික් එක ඔන් කරලා පුළුවන් නේද පුදාර දැක් ඔව් ඔයා කතා කරන්න දැන් ඔන් අයපාරක් මයික් එක ඔෆ් වෙලා පුතේ ආ ආරි දැන් නෑනේ මොකද්ද පුතේ පස්සේ නිකන් අදන්න බෑනේ ආ එහෙමද බලමු අපි මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොදේ right ජනවාරි 4 ඉවරද නෑ සර් නැන්ද ආ බලමු අපි right උන පස්සේනි ගාන බලමු මොකක් හරි මුද්‍රණ දෝෂයක්වත් තියනවද කියලා නේ එහෙම වෙන්න පුළුවන් ඉතින් right කාලේ ඇතිද काले प्रमाणवाद परमा मिनिट्टु इहिपयाक मा ओबट दीला तीयनवा दैनट मंदट हितरा हादान दैं समहर दरुव मेवेन गुण्ट हादले इवराई ईलंग एकटे अन्ने पा ओका अयपारा खितान මේ වැඩි හරියද මේ ක්‍රමය හරියද නැත්නම් මේට වඩා මට තව මහසු ක්‍රමයක් හොයාගන්න පුළුවන්ද එහෙම කල්පනා කරලා බලන්න දැන් උදාලා ගණන් එක දැන් මම මෙතන ගණිතේ නු ගන්නනේ ගණිතේ කොටසනේ පුතේ ගණිතේ කියන එක තියෙන්නේ තමන්ගේ ගාවෝනේ ගණිතේ කියන එක කාටවත් ඇඟට බලෙන් දෙන්න බෑ ගණිතේ තියෙන්නේ තමන්ගේ ගාවෝ ඒ තමන්ගේ ගාව තියෙන ගණිතේ ඉස්මතු කරන එක තමයි අපි මේ කරන්නේ එතකොට ඔබ හොරිය හරියට කල්පනා කරනවා නම් ඔබ හිතනවා නම් කිසිම ගැටලුවක් නැහැ ඔන්න ඔබේ සාර්ථකත්වය ඔබ පස්සෙන් එනවා එතකොට ගොඩක් ළමයි මේ ශිෂ්‍යත්වයට තියෙන ප්‍රශ්න පත්‍රයේ තියෙන ගණිත ගැටලු තමයි වරද්දන්නේ එතන වරද්දනකොට ලකුණු දෙක දෙක වගේ තමයි අහිමි වෙන්නේ දැන් දෙක පත්‍රේ බැලුවොත් එහෙම අපිට ලකුණු දෙක දෙක අහිමි වෙනවා නිකන් හරි පොඩි ප්‍රශ්නයක් යවුවොත් එක ලකුණයි අඩු වෙන්නේ හැබැයි එතකොට මේක භයානකයි ඒක නිසා අපි හරියටම මේ ගැන අධ්‍යයනය කරන්න ඕන අපි හරියට අධ්‍යයනය කරගත්තොත් අපිට ලකුණු 30ක් විතර නිකම්ම ලැබෙනවා අනික ගණිතය කියන්නේ මහා ලොකු අමාරු නිකන් හිතන්න බැරි දේවල් නෙමෙයි ඒ අපි දන්න දේවල් නේ චූටි චූටි උපක්‍රම තමයි තියෙන්නේ right හැදුවද සමහරවිට අවුත්තරය බලමු අපි පස්සෙනි ගාන එනක් ඔන්න අපි පේන්න තියෙන ඒවා ලියා ගන්න මොනවාද A C E දෙවෙනි එකේ C E D තුන්වෙනි එකේ B E A ආ අකුරු ටික ලියා ගන්නවා A B C D E F L යනවා දැන් අපිට කියන්නේ මේක හොයන්න කියලා B කියන මුහුණතට ප්‍රතිවිරුද්ධ මුහුණත B ට අනිත් පැත්තේ තියෙන්නේ මොකක්ද කියලායි දැන් හොයා ගන්න ඕන यदि वरना भी इससे लम करना होगा दया कर करना में मेरे न समाना है मेरे न समाना है एक ना मैं आ गया नहीं पैंते डी एक या नहीं पैंते डी इतना बोले एक दिन ना इंटरनेट ना पुरवा मैं के बारे में मैं आ गया नहीं पैंते ई है बे ई डी के या नहीं पैंते मुकाद्दे ए मुकाद्दे बेहतरीन मांगे को है आगे तो नहीं දැන් ඔන්න ඉතුරු වෙලා තියෙනවා C සහ B. එහෙමනම් මොකද වෙන්න ඕන? C ගේ අනිත් පැත්ත B වෙන්න ඕන, B ගේ අනිත් පැත්ත C වෙන්න ඕන. දැන් අපෙන් අහන ප්‍රශ්නේ B ගේ අනිත් පැත්ත මොකද්ද කියලානේ. එහෙනම් මොකද උත්තරය? C. B ගේ අනිත් පැත්ත C. එතකොට ඔන්න මේක මුදේ හිතන්න ඕන. දැන් ඉස්සරහ එකක් ප්‍රයෝජනෙට අරගෙන තමයි මෙතනින් එහාට ගිහින් තියෙන්නේ. හරි? එතකොට ඔන්න දැන් ඔන්න නැවතු දාලා හිතන්න දැන් මාන ගණන් රටා දෙකක් මෙතන කතා කරා හොඳේ පුතේ පළවෙනි රටාවේ උනේ කෙලින්ම යා කරලා ඉතුරු වෙච්චන හොයා ගන්න පුළුවන් වුණා හැබැයි මේ දෙවෙනි රටාවේ යා කරලා එයා ප්‍රයෝජනේ දරන් ඊළඟ පිළිවෙලට ගිහිල්ලා තමයි තව එකක් හොයා ගන්න යන්නේ එතකොට ඔන්න එහෙම අවස්ථා දෙකක් එන්න පුළුවන් ඊළඟට ඔන්න 6 වෙනි ගාන right විනාඩි 3ක් දෙනවා 6 වෙනි ගානට උත්සාහ කරන්න
හයවෙනි ගානට විනාඩි 3ක් දෙනවා උත්සාහ කරමු සතර අනෙක් පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා නේද අහන්නේ රයිට් ඔන්න උත්තර නම් ගොඩාක් අය හදලා හරි උත්තර දාලා තියෙනවා तारुमाल माइक के कौन करा हरी सर हाँ मोकाद उत्तरे बुदे उत्तरे दहाए सर हाँ देंग पे मैं अलग आता दे हरी सर राइट आप ही बालों में ही ना होना देंग गुड़ाक का या हादला तीन ने निसा उन्हें मामा देंग हादनो देंग उन्हें हाईवे नहीं प्रश्न बालान में होते මට පේන්න තියෙන ඒව මම ලියා ගන්නවා. දැන් පුතාලා එහෙම නේ කරේ නේද? පේන්න තියෙන ටික ලියා ගන්නවා. මොන මට පේන්න තියෙන ඒවා මොනවාද? 11 9 7. ඊළඟේ 6 9 7. ඊළඟේ 9 11 10. එතකොට මේකේ ගහලා තියෙන ඉලක්කම් ටික තමයි 6 7 8 9 10 11 කියන ඉලක්කම් ටික තමයි තියෙන්නේ. ඔන්න දැන් තොරතුරු ටික මම පොතේ තියෙන තොරතුරු ටික බෝඩ් එකට ගත්තා. හරිද? ඔන්න සමානේම යා කරනවා මේ පැහැදිලිව සමානයි. එහෙනම් 11 අනිත් පැත්ත කවුද? 6. 11 අනිත් පැත්ත 6. ඔන්න ඒ දෙන්න මට ඉවත් කර ගන්න පුළුවන්. ඊළඟට ගියා 9 ඔන්න 9 දන්නවා හැබැයි 6 අනිත් පැත්තේ 11 කියලා අපි දන්නවා එහෙමනම් 7 අනිත් පැත්තේ වෙන්නේ මොකද්ද 7 අනිත් පැත්තේ වෙන්න ඕන 10 ඔන්න දැන් ළමයි හරියට වැඩේ තේරුම් අරගෙන right ඔන්න උදේ ඊළඟට තියෙනවා අභියෝගයක් 7 වෙනි එක හත්වෙනි අභියෝගේ බාර ගන්නවද වැඩේ? වැඩේ පටන් ගමු ඔන්න හත්වෙනි එක දැන්. මම ඔන්න හත්වෙනි එකට දාලා තියෙන්නේ සංකේත ටිකක්. දැන් ඔන්න සංකේත ගොඩක් තමයි තියෙන්නේ. දැන් ඔන්න වැඩේ පටන් ගන්න බලන්න සංකේත ටිකෙන් පුළුවන්ද කියලා බලන්න. සංකේත ටික භාවිත කරලා බලමු කොහොමද උත්තර ගන්න පුළුවන් කියලා ගොඩක් දරුවෝ තම තමන්ගේ ප්‍රශ්න අහන්න කියලා දාලා තියෙනවා
අපිට හැමෝගෙම අහන්න වෙලාවක් නැහැනේ මම හම්බෙන් තෝරාගෙන අහනවා පුතාලගෙන් එතකොට පුතාලා උත්තර දෙන්න මම බලාගෙන ඉන්නේ දැන් සමහරු හදලා ඉවරයි සමහරු කල්පනා කරනවා මම දන්නවා මෙතන හතර වසරේ චූටි බබාලත් ඉන්නවා හරිද එතකොට පහ වසරේ අයියලා අක්කලාත් ඉන්නවා එතකොට ඔන්න දැන් චූටි බබාලා ටිකක් තේරුම් ගන්න පොඩක් පරක් වෙනවනේ හැබැයි අක්කලා නම් ඒක වැඩි ටක් ගාලා තේරුම් ගන්නවනේ ජිත්නාලා අද ඉවරද මයික් එක ඔන් කරන්න නෑ සර් ආවේ නැද්ද උත්තරයක් ඒකට නෑ සර් ආ කල්පනා කරලා බලන්නකෝ සවිනි හෙල්මට් එකක් පිටිපස්සේ තියෙන සවිනිගේ නේද බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන සවිනි මයික් එක ඔන් කරන්න පුළුවන් නේද මං ඔයාලට දුන්නා ඔව් ආවද පුතාට සංකේතය ආවද මොකක්ද ආවේ ආව සර් මොකක්ද ආවේ සංකේතය මොකක්ද අඩු කිරීමේ ලකුණ අඩු කිරීමේ ලකුණ රයිට් අපි හදලා බලමුකෝනේ අපි අනෙක් අයත් හදනකන් ඉමු බලන්න මම කල්පනා කරලා බලමු අපි අඩු කිරීමේ ලකුණ දෙන්නේ කියලා උදේ හැම වෙලාවෙම තර්ක කරන්න තමන් හිතන්න මේකත් එක්ක මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්න පුළුවන්ද සමහර වෙමයි සමහර ඉතින් ගණන් ටයිප් කරනකොටත් වරදිනවනේ එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙන නමුත් අපි හරියට තර්ක කරොත් අපි හදන දේවල් ටික වරදින්නේ නැහැ. සා අපි තමයි හැම වෙලාවෙම උත්සාහ කරනවා කොහොමද මේක වෙන්නේ. නේ? දැන් තමන්ට උත්තරේ ආවට පස්සේ තමයි හිතලා බලන්න ඕන අනික් ඒවත් එක්ක. ඇතිද කාලය? ඔන්න මට උත්තර කීප දෙනෙක් විතරයි දාලා තියෙන්නේ. කීප දෙනෙක් මට උත්තර දාලා තියෙනවා තව කට්ටිය හිතනවා මං හිතන්නේ හොඳයි එහෙම ඒක තමයි වෙන්න ඕන තර්ක කරන්න ඕන හිතන්න ඕන මොනවද වෙන්නේ කියලා බලන්න ඕන නේ හැබැයි මතක තියාගන්නත් ඕන විනාඩියකින් දෙකකින් හදලා ඉවර කරන්නත් ඕන නේ නැත්නම් ඉතින් විභාගෙට එක ගානක් විතරක් හදන්න වෙයි ඒක මේකෙන් හදන්නත් ඕන නේ ඒකට අපි මුදේ ගණන් ටිකක් හදලා ඒ රටාගෙන අවබෝධයක් තිබ්බා නම් අපිට ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම හදනවා. මට පේන ටික මම ලියනවා. ඒකනේ මම කියන්නේ. ධන ලකුණ තියෙනවා. ගුණ කිරීමේ ලකුණ තියෙනවා. අඩු කිරීමේ ලකුණ තියෙනවා. පළවෙනි. බෙදීම තියෙනවා. ගුණ කිරීම තියෙනවා. සමාන නැහැ කියලා තියෙනවා. සමාන ලකුණ කපලා කියන්නේ සමාන නැහැ කියන්නේ. සමාන ලකුණ තියෙනවා. සමාන නැහැ කියලා තියෙනවා අඩු කිරීම තියෙනවා ඔන්න බලන්න දැන් එතකොට අපිට දීලා තියෙන සංකේත ටිකක් මම ලියන්නම් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම සමාන නැහැ කියන එක සහ සමානයි කියන එක ඔන්න දැන් මේ මුල් ගණන් 6 හරිද මුල් ගණන් 6 හදනකොට ආවට වඩා පොඩි වෙනසක් මෙතන තියෙනවා. හරි? උදේ මුල් ගණන් 6දී අපි කොහොම හරි කරලා අපිට උත්තර ගන්න පුළුවන් වුණා. දැන් මේක මේ බලන්න. මොනවා සමානේ වණ යාකලා. එච්චර. වෙන සමානේව පේන්නේ නැහැ. නෑනේ? ඊළඟට මේකෙත් සමානේව යාකලා. වෙන සමාන පේන්නේව තියෙනවද? නැහැ. එහෙමනම් අපිට හොයන්න තියෙන්නේ මෙයානේ නේද දැන් මෙයානේ මැද ඉන්නේ උදේ මෙයා අපිට හොයන්න තියෙනවා නම් මෙයාගේ පිටිපස්සේ ඉන්න පුළුවන් එක්කෙනයිනේ කවුරු හරි යාදි දෙකක් තියෙන්න බෑනේ දැන් මෙයාගේ පිටිපස්සේ මෙතන සමාන ලකුණ තියෙනවායි කිව්වොත් මේ පැත්තේ මොකවත් නැහැ යාගේ පිටිපස්සේ මේ වගේ වෙලාවට අපි කරන්නේ මේ දෙපැත්තෙන්ම තියෙන සමාන ලකුණු
එකම ජාතියේ සංකේත තියෙනවා නම් අන්න යා තමයි පිටිපස්සේ ඉන්නේ කියලා. ඒ අනුව මෙයාගේ පිටිපස්සේ ඉන්නේ අඩු කිරීම. හරිද? ඔන්න දැන් මේක තව විදිහක් හොදේ. තව ගැටලුවක් එන්න පුළුවන් විදිහක්. ඒතර මේ විදිහ ඇතුලේ අපි බලන්න ඕන හරියටම මෙයාගේ දෙපැත්තෙම කවුද ඉඳාන්න පුළුවන් සමාන සලකුණු දෙකක් තියෙනවා නම් සමාන ඉලක්කම් දෙකක් වෙනවා නම් අන්න එයා තමයි පිටිපස්සේ ඉන්න කෙනා. ඔන්න එහෙනම් දැන් මේ රටාව තුන්වෙනි එක හොදේ. පළවෙනි එක නිකම්ම යා කරලා උත්තරාව. දෙවෙනි එක යා කරලා තර්ක කරලා උත්තරේ ගත්තා. තුන්වෙනි එක ඊටත් එහා ගිහිල්ලා හිතන්න වෙනවා. තුන්වෙනි එකේදී කරන්නේ යා කරලා බලනවා. යා කරලා බලලා ඒ වන් නෙමෙයි ඒ ටික හැරුණට පස්සේ බං මම ඒක අයින් කළම් වෙන්නා. ඒ ටික හැරුණට පස්සේ ඉතිරි විච්චකෙන් ඉතුරු වුණේ වගේ සමාන එක්කෙනා තමයි මෙයාගේ පිටිපස්සට එන්න ඕන. අපි දැන් ගොඩ දෙනෙක් කියන සර් තව පාරක් මේක කියන්නද ඒ නිසා මම තව පාරක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. කොහොමද කරේ ඉස්සල්ලාම අපිට පේන්න තියෙනේ ඕන ලියා ගන්න. දැන් ඔන්න පේන්න තියෙන එක ලියා ගන්න. වේදීම ගුණ කිරීම සමාන නැහැ කිව්වා. ඊට පස්සේ සමාන සමාන නැත් ඔන්න ඔය ටික ලියාගත්තා. ඔර දැන් අර ආයේ කියලා දෙන්න කියපුවායි නැවත බලන්න හොඳේ. මුලින්ම මම කරන්නේ මේ වගේ සමාන ඒවා යා කරා. වෙන යා කරන්නේ නැහැ. මෙතන සමාන දෙක යා කරා. ඊළඟට මට හොයන්න ඕනේ තමයි ලකුණු කරගත්තනේ. දැන් මේ හොයන්න ඕනේක ලකුණු කරගත්තට පස්සේ බෙදීමට පිටිපස්සේ නැත්තම් බෙදීමත් එක්ක එන්න පුළුවන් ඒව මොනවද කියලා නේ බලන්න ඕනේ. එතකොට බෙදීමේ පිටිපස්සට ලේසියෙන්ම හොයන්න පුළුවන් මෙන්න මේ දෙපැත්තෙම සමාන සංකේත දෙකක් තියෙනවා නම් ඔන්න ඕක තමයි අදාළ සංකේතයට පිටිපස්සෙන් එන්න වෙන්නේ. තොර දෙපැත්තෙම මේක තියෙන්න ඕන. හොඳ එක පැත්තක විතරක් තිබුණාද? දැන් එක පැත්තක විතරක් නම් බෙදීම දාගත්තේ එකතු කිරීම තියනවා කියලා කියන්න පුළුවන්. එහෙම හිතන්න බෑ. දැන් මේ පැත්තේ සමාන ලකුණු තියනවා කියන්න පුළුවන්. එහෙම හිතන්න බෑ. තේරුණාද? සමානව දෙන්නෙක් ඉන්න ඕන. එහෙම හිටියොත් ඒ දෙන්නා ඒක තමයි පිටිපස්සේ සලකන්නේ. රයිට්. ඔන්න අපි ඊළඟ එකට යනවා. අටවෙනි ප්‍රශ්නය බලන්න කල්පනා කරලා අටවෙනි ප්‍රශ්නෙත් ඒ වගේ ගත්ත කියලා. අටවෙනි ප්‍රශ්නේ දැන් ඔන්න හිමීට හිතලා බලන්න. හිමීට හිතලා බලන්න මේ කරපු වැඩේ මේ විදියටමද කරන්න තියෙන්නේ කියලා. අදක තියාගන්න ඝනකයේ රටා නැත්තම් ඝනකය තුල ප්‍රශ්න තව රටා ගොඩක් තියෙනවා. ඔයමම විභාගෙත් එක්ක එන්න පුළුවන් ඇවිල්ලා තියෙන රටා ටික තමයි මේ උදාහරණ කතා කරන්නේ. හරි. හැබැයි ඒ වගේම අර අනිත් පැත්ත හොයාගන්න එක තර්ක කරන එක පුළුවන්. දැන් ඔන්න සමහර ළමයි අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ මට දැම්මක ටග් ගාලා කියලා තියෙනවා. එතකොට සමහර ළමයි ඒක ටග් ගාලා උත්තරේ කියන්නේ සමහර විට මේ සම්මත ගණකය කියලා හිතලත් දන්නේ නැහැ. නේද? එහෙම සම්මත ගණකය කියලා හිතලා කියන්නේ පො උත්තරේ හොඳේ. නිකන් හදන්න. සම්මත ගණකය කියලා හිතන්නේ නැතුව ගාන හදන්න. එතකොට හරි. සම්මත ගණකය කියලා හිතන්නේ නැතුව ගාන හදන්න දැන්. හරියට හදන්න. ගාන දාන්න ඕනේ නේද? හැම වෙලාවෙම මට අමතක වෙනවා. නිබන්ධනේ ළඟ තියෙනවා කියලා හිතන එක මේකට ප්‍රශ්න ටයිටල් එක ගාන දැම්මා. දැන් මම හදන අය දිහා බලාගෙන ඉන්නවා. උත්තරත් එවනවා. කට්ටිය උත්තර එවනවා ටක් 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 ගාලා නේ. සමලිත උත්තරය ආවද? जाननी हादला तो तीन ने जाननी माइक के कौन करान हादली वाला तो बता ओके
මොකක්ද උත්තරේ? එක. ආ පුතා ගණකය ගැන ඉතලද ඇදුවේ නැත්නම් හදලා ගත්තද හරියට එක කියලා උත්තරේ. හදලා ගත්තස. Very good. අපි බලමුනේ. තව මේ ආලෝ ටිකක් හදනවනේ. ඇදුවට පස්සේ අපි බලමු සාකච්ඡා කරලා. හොඳයි. ලයිට් වන දැන් නම් ගොඩක් දෙනෙක් හදලා ඉවරයි වගේනේ. ගොඩක් අය දැන් හදලා ඉවර වීගෙන යන්නේ. හොඳයි. මම දැන් මම අද ගොඩාක් කිමි පුදාලත් එක්ක වැඩ කරේ. මොකද මේක හරියට තේරුම් ගන්න ඕන. මේ රටාවන් තුනක් මෙතන තියෙනවා. නේ? රටාවන් තුනක් තියෙනවා. එකපාරටම උත්තරේ නේවා තියෙනවා. තව එකක් ගැන හිතලා උත්තරේ නේවා තියෙනවා. දැන් තවත් විදියකට එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද බලමු. එහෙනම් මොන මං 8 වෙනි ගාන හදනවා. පේන තියෙන ඉලක්කම් තියෙනවා 2 1 3. ඔන්න පළවෙනි එකේ පේනවා දෙවෙනි එකේ 6 3 5. තුන්වෙනි එකේ 4 5 1. තියෙන ඉලක්කම් ටික දිනවා 1 2 3 4 5 6. සමානේ වයා කරනවා. නේ? සමානේ වටික යා කරනවා. ඔන්න බලන්න මේ දෙන්න සමානයි. වෙන සමානේව නැහැ. මේ දෙන්න සමානයි වෙන සමානේව නැහැ. අපෙන් අහන්නේ 6ට පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. දැන් අපි කිව්වා මේ පැත්තේ සමාන කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔය කෙනා තමයි 6ට පිටිපස්සේ ඉන්නේ. එහෙනම් 6ට පිටිපස්සේ ඉන්නේ කවුද? 1. 6ට පිටිපස්සේ 1 ඉන්නවා කියන්නේ 1 1 පිටිපස්සේ තියෙනවා කියන්නේ ඕනම් මේක සම්මත ගණකයක් කියලාත් අපිට හිතන්න පුළුවන්. එතකොට මේ බලන්නකො ඒ වගේම දැන් එතනින් හිතුවෝනේ අපේ ගාන හදලා ඉවරයි. හැබැයි 6ට පිටිපස්සේ 1 ඉන්නකොට 3ට පිටිපස්සේ 4 ඉන්නවා කියලා තීරණය කරන්න පුළුවන්. 5ට පිටිපස්සේ 2 ඉන්නවා කියලා තීරණය කරන්නත් පුළුවන්. එතකොට ආයෙ ඕනනම් අපිට මේ ඔක්කොම ටික ගැන හිතන්න පුළුවන්. බලන්න හොඳට කල්පනා කරලා බලන්න. right. ඔන්න දැන් එහෙනම් 9 වෙනි ගාන පුදාව තනියෙන් හදන්න ඕන. 9 වෙනි ගානට මම දෙනවා ඔබට පොඩි වෙලාවක්. 9 වෙනි ගාන. ඔන්න තියෙනවා කල්පනා කරන්න බලන්න. දැන් පුදාවට මේකේ රෙකෝඩින් එකක් දානවා. ඒක උදේ වෙනකොට වගේ පුදාලට මේකේ රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. එතකොට නැවත නැවත බලලා මේ අදාළ තරුණ පුදාකට තහවුරු කරගන්නත් පුළුවන්. ඔන්න 9 වෙනි ගාන කල්පනා කරන් පොඩි වෙලාවක් දෙන්නම් මම. right බොහොමයක් දෙනා ඔන්න දැන් හරි උත්තරේ මට දාලා තියෙනවා. කෙනෙක් වෙනස් උත්තරයක් දාලා තියෙනවා. අපි බලමු කවුද ඒ.
ගොඩක් මාය හරිම උත්තරේ හොයාගෙන තියෙනවා उत्तर उत्तर गुड़ने नमवेनी प्रश्न उत्तरे साक्षा करने नमवेनी प्रश्न मुखाद फलवेनी पियवर पेन तीन टीक लिया पेन तीन एम एन ओ देवनी के पेन तीन पी ओ क्यू तुम्हारी के पेन तीन क्यू आर ए तो मैं के तीन आपको टीक एम एन ओ सी क्यू आर उन्होंने टीक तमाई दिए අපිට හොයන්න කියන්නේ p ට ප්‍රතිවිරුද්ධ පැත්ත p කියන එකට අනිත් පැත්තේ තියෙන කවුද කියලා හොයන්න ඕන එතකොට අපි මොකද්ද කරන්න ඕන මම කිව්ව සමානය වොන යා කරා මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි ඊළඟට මම කරන්නේ මොකද්ද p නේ මට හොයන්න කියන්නේ p ට අනිත් පැත්තේ තියෙන කෙනානේ හොයන්න කියන්නේ එහෙමනම් දෙපැත්තේම සමානව තියෙන්නේ එන්න අපි विभाग दान तमाइट तीन उत्तरे उत्तरे आगे ना ගොඩක් දෙනා මට දැන් නිවරදි පිළිතුරු එවමින් පවතිනවා මොකක්ද උත්තරේ සම්බන්ධයක මොකක්ද පී සම්බන්ධතාවයේ පී හැබැයි ළමයින්ට දැන් විනාඩි දෙකක් යන්නෙත් නෑ උත්තර ඇවිල්ලා නේ ඒ කියන්නේ දැන් ඔන්න අදාළ රටා කීපේම දැන් අවබෝධයක් ඇති මොකද අවබෝධයක් නැතුව උත්තර ලියන්න බෑනේ අවබෝධයක් තියෙන්න ඕන දැන් අපි බලමු එහෙනම් උත්තරනේ අපි අපරාධනේ වෙලාවත් ඉතුරු වෙනවා ඔන්න අපි බලමු මොකද්ද තියෙන අකුරු ලියා ගන්නවා A B C इलागे के D C E इलागे ने F E B अपना दें ये ना आपको टिकट दिए ना A B C D
F अना बोलने के लिए आकर दर मुकाद फाले वाली पीवरेज या पितरे समाने वाय आकर मोगे समाने वाय दर मटे D टे पीटी पास से इतने के नाम होया नोरे में पैते समान वे इतने काउंडर अन्य या तमाय पीटी पास से की इरां काउंडर B B तमाय पीटी पास से की और ना दें अभी खता करा गाने के पीटी पास से ऐतां गाने के एक प्रतिविरुद्ध पैते तीन न पुलवां मनवादे एहम होयान न पुलवां आकार तुना अवस्था तुना ऐबे बोलते मैं के थावा अवस्था तीन अब बास पेपर बाविता करना वाला पुतार टाइ समारे वेलावट में गाने के मुहूर्त दे दिए न हैडे मैं के तीन नॉन कोई भी दिए रहते ईलेवन टेन नॉन कोई भी दिए रहते एहम किया गाने के आनसी तो थावा प्रश्न तीनों अभी दावा दावा सके ये वाके प्रश्न कता करने जब मां अदर तोड़ रखते में गाना तूने बितराई एहम न तम्बे रटा तूने बितराई उदाहरण कल्पना करना दें अभी प्रश्न अभी बल अभी दें कीपने बलम अभी कीपने चुट्टा खता कर मुकदमे तेरुना दें गुडकाय वेड इवर कल तीन सिदांगना माइक के कौन करन हाँ उतारे हरिद गणांटी का कौन है ओह सर हाँ उतारे दें रटा तूने में तेरु ना दे ओह सर हाँ उतारे दें ये ना वो रटा तूने इधर आ निमे थावा रटा तीरे वा थावा होया नो ना दे ना उतार मैंने मेहमान बैठे कराना बुलवा उदाहरण पुलवान ना दें गाना क्या कभी तो आधागन ना पुलवान नहीं किधर नहीं दर ऐसे में आ रहा है कि ना पैती वाला लिया ला पालन नो या आधान का में आई एक ही ना विधि है खाली तो किया ला उतार पैती पैती वालों को तीर लगा ना मामे एक ने क्या खाता करा ना मैं उपको मात एक खाता करा नहीं होते ऐसे में बाल उदाहरण एक प्रोजेक्ट है ना तेरे यहाँ दे हरी उनका ये है ना हम आगे एक ने क्या खता करा नेता गुड़ाक का ये दें खता करा ने किया ना मतलब पानी के लिए दानों ये दिन ने अभी टाइम खता करा ने लोकु वेलावा कितने वेल ने उनको जब अभी टाइम देखा क्या तू लोग में वाले अगर प्लान कर गाते वाले टी उन्हें ना गाने का संबंध दे अदर में तरीन गाने का संबंध दिखा आई करना वाला ऐसा नवात करना वाला ये ना करना वाला थावत विभाग के रावित दिए ना आकृतियाँ के नहीं कता करा उते में के चुट्टा बलागर ने में के पौड़ी मुद्दों ना दोसे आप दिए ना वाला अबे एक मगे का वो दिए ने के ना मगे का मामा रेटा हदल ऐते में बलान ना बुता लगे दाहा तुम में नहीं प्रश्न पड़ना बलान ना दाहा तुम में नहीं प्रश्न दिए ने सत्त गोवी बाला का सिद्धन सतुन गेन प्रिंट आउट गत्ता एके अविल लेते पहाक किया ला अबे ये कब उते वेनस कर गान ने सतराक किया ला हरे दे ने मगे के हरे टोपड़ा पेन न दिए ना होते तो उटे एके वेनस कर गान ने पुता ला प्रिंट आउट गत्ता दारु वेनस कर गान ने सत्त गोवी बाला का सिद्धन सतुन गेन सतराक खैरे तीरी सतुन ඊළඟ එකේ 4ක් හැරයි 33 ඊළඟට තියෙන්නේ 4ක් හැරයි 33 බලන්න මේ කිය. එතකොට ඔන්න ඒකේ අර 5ක් කියන එක හැමතැනම 4ක් 4ක් කරගන්න. ඊළඟට 14 වෙනි ප්‍රශ්නෙත් එහෙමයි. 3ක් කියලා තියෙන තැන් ටික හැම එකක්ම 6ක් 6ක් කරගන්න. එතකොට මේකෙ ඉන්න ඕන පළතුරු වට්ටියක පළතුරු 6ක් හැරයි 30ක් පේරවි. हायाक्खा वैतिरिया अंबवी
හයක් කරයි තිරිය දියුල් වේ හරිද ඔන්න තව එක එකයි අඩුවක් වෙලා තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නේ ඉන්න ඕන මෙහෙමයි පුතේ කාසි මල්ලගේදි කාසි හතරක් කියලා නේ දෙන්නේ හතරක් නෙමෙයි තුනක් හැර ඊළඟ එක එන්නත් ඕන තුනක් හැර ඉතිරිය 725 තුනක් හැර ඉතිරිය රුපියල් 2000 තුනක් හැර ඉතිරිය රුපියල් 5000 ඔන්න ඔය විදිහට ඒ ගණන් තුන පුතාලා වෙනස් කර ගන්න හරි right දැන් ඔන්න අපි මේ රටාව ගැන බලනවා බලන්නකෝ මේ රටාව ඇතුලේ කියන්නේ මොනවා හරි දෙයක් ගැන අපිට පොඩි ඉඟියක් දෙන්න පොඩි ඉඟියක් අපි ඒ ඉඟිය භාවිතා කරලා මේක අපි හදන්න ඕනේ අපෙන් අහන ප්‍රශ්නට උත්තරේ දැන් විභාගෙත් නම් පුතාලට උත්තර ටිකක් දීලා තියෙනවා උත්තරේ තෝරන්නත් දේවි එතකොට බලන්නකෝ පළවෙනි එක මොකද්ද මා ළඟ ඇති පැන්සලා පැන්සල් වලින් දෙකක් හැර ඉතිරිය තැඹිලි පාටය දෙකක් හැර ඉතිරිය කොළ පාටය දෙකක් හැර ඉතිරිය නිල් පාටය මා ළඟ තිබෙන පැන්සල් ගණන කොපමණද කියලා අහන්න ඔන්න අත පාරක් බලාගන්න මා ළඟ ඇති පැන්සල් වලින් දෙකක් හැර ඉතිරිය තැඹිලි පාටය දෙකක් හැර ඉතිරිය කොළ පාටය දෙකක් හැර ඉතිරිය නිල් පාටය මගේ ගාව තියෙන පැන්සල් ගානක් පුතේ මෙහෙම කරා මේකෙත් ඉස්සලාම මෙන්න මෙහෙම ලියා ගන්නවා මම කොහොමද දෙකක් හැර හැර ඉතිරිය තැඹිලි ඊළඟට දෙකක් හැර ඉතිරිය මොකද්ද කියන්නේ කොළ හෙටිය ලියා ගන්න පුළුවන් මම මේක ටිකක් දිගට ලිව්වට හොඳයි ඊළඟට දෙකක් හැර ඉතිරිය නි ඔන්න ඔය දීලා තියෙන ටිකනේ මම මේ ලියලා තින්නේ බලන්න දීලා තියෙන ටික තමයි මේ ලියලා තින්නේ එතකොට මෙහිම ලියාගෙන දැන් මේක ලියාගෙන මෙන්න මේ ටික අපි එකතු කරනවා එකතු කරපුවාම කීයද 6 මේ ටික එකතු කරපුවාම උත්තරේ කීයද 6යි ඊළඟට පාට වර්ග කීයක් තියෙනවද පාට 3යි පාට 3ක් තියෙනවා එතකොට අපි මෙන්න මෙතනින් එකක් අඩු අගය ඒ කියන්නේ 3න් එකක් අඩු කරපුවාම කීයද देखा एक अडू आगे होया गन होया गे नहीं वर वेला मिन्न में हाय में आप उत्तरे अन्न अतने एक अडू आगे मिन्न मिदुगुआ ये उत्तरे तुना ऐतो वड़ा में खाता करने पुते तुना क्या ना मितन तिये ने है ना पैंसाल तुना ही मैं कहाँ रहते वालम तब मैं पैंसाल तुना ही किये ने काफी ताहुरु कर गए ने पे अरे दे එතකොට කරන්නේ මෙහෙමයි ඔන්න බලන්න මම පොඩි උදාහරණයක් විදියට සලකනවා පැන්සල් තුනක් තියෙනවා කියලා හිතන්නකෝ අනේ පැන්සල් තුනක් තියෙනවා එකයි දෙකයි තුනයි දැන් අපිට කියනවා දෙකක් හැර ඉතිරිය තැඹිලි එහෙනම් මෙන්න මේ දෙන්න හැරුණාම මේක තැඹිලි කියලා හිතමු අපි ඊළඟට අයයි කියනවා දෙකක් හැර ඉතිරිය නිල් මේක නිල් වෙනකොට මේ එකක් තැඹිලි ඊළඟට ආයෙ කියනවා මොකද්ද දෙකක් හැර ඉතිරිය ඕන දෙකක් කිව්වම එකක් දැන් තැඹිලි අනිත් එක නිල් එහෙනම් ඉතුරු එක මොකද්ද වෙන්නේ කොළ එහෙනම් අපිට ආපු උත්තරේ හරිනේ අනේ අපිට ආපු උත්තරෙත් අපි හරිද කියලා චෙක් කරලා බලමු තව අපිට මේක චෙක් කරලා බලන්න පුළුවන් හරි ඔය ඔන්න පොඩ්ඩක් බලාගන්න උගුල්ල හැමෝම මේ විදියට පුට්ටක් ඉන්න මම පෙන්නනක අයිට අපි පාට යොදලා පුට්ටක් බලමු මේ කියපු කාරණය හරියටම තේරෙනවද කියලා
पाठ योदला अन्न बलागा अन्न मामा आंधी नो पेंसल दिखा अरे अन्न पालावेनी पेंसल एकाक केंद्र पेंसल तुनाक तीनों की हुआ ने अन्न पेंसल तुनाक तीनों दें अभी ने किया ना मगर मामा उत्तरे ने तुनाई किया ला गाता दें मैं तुनाई किया ला गाता उत्तरे हारी किया ला उबाते खता करना है मैं आन ऐतो को डोन्ना देखा खैर उन्हें देखा तीन ना वां इतिरिये तंबिली पार दायी एम नांग उन्हें दें देखा खैर इतिरिये का तंबिली पार दायी इलांगे टा ही नांग आय किये ना देखा खैर इतिरिये कोल पार दायी नां देखा खैर की वां में एकाक तंबिली पार दावे नोन अनिक दें आप इतिप पार दावे नोन अनिक मुकद्दे कोल पार उन्हें देंगे उन्हें देखा खैर इतिरिये कोल पार आय किये ना देखा खैर इतिरिये उन्हें नाम देखा खैर की वहाँ में इतने टेम्पली पार एकाई कोल पार एकाई दिए ना देखा खैर इतिरिये आय किये ना अभी तो कोल पार ने किया लगे नील पार आय इन्हें देखा खैर इतिरिये नील पार आय ऐसा को दोनों बान वो किये ना आवश्यकता टीके इतुना नहीं එහෙනම් තුම කියන උත්තරේ හරි බලන්න පළවෙනි එක දෙකක් කර ඉතිරිය කියන්නේ එකක් තියෙන එක තැඹිලි පාට ආපහු දෙකක් කර ඉතිරිය කොළ පාට එතකොට තැඹිලි පාට එකකුයි තව එකකුයි තියෙන ඊළඟට ඔන්න දෙකක් කර ඉතිරිය නිල් පාටයි කිව්වහම තැඹිලි පාට එකයි කොළ පාට එකයි හැරුණාම තව එකක් නිල් පාටට තියෙනවා එහෙනම් ඔන්න පිළිතුර ආපු හැටි මම ඔබට පැහැදිලි කරා පෙන්නවා දැන් ගත්ත හැටි නැවත පාරක් බලා ගන්න. කොහමද ගත්තේ? අපි ඉස්සෙල්ලාම කරන්නේ ගැටලුවේ දීලා තියෙන විදිහට තොරතුරු ටික කෙටියෙන් ලියා ගන්නවා. කොහමද කෙටියෙන් ලියන්නේ? දෙකක් හැර ඉතිරිය තැඹිලි. දෙකක් හැර ඉතිරිය කොළ. දෙකක් හැර ඉතිරිය නිල්. ඊට පස්සේ මෙන්න මේ ටික එකතු කරමු. මේ ටික එකතු කරමු. ඊළඟට මෙතන තියෙන පාට ප්‍රමාණයෙන් නැත්නම් මෙතෙන් එන ප්‍රමාණයෙන් එකක් අඩු වගේ හොයාගන්න. අන්නේ අගෙන් මෙතෙන් ආපු උත්තරේ බෙදෙනවා. බෙදුවට පස්සේ අපිට මේ එන්නේ මෙතන තියෙන පැන්සල් ප්‍රමාණය. මේක හැටියට නම් පැන්සල් ප්‍රමාණය. ඔන්න හරිද? රයිට් හදාගමු ඒ ගාන. 11 වෙනි ගාන හදාගන්න. एक मिनट आधा करने को से निकाल
sorry mic එක off කරලා right දැන් හරිනේ නැවත වාරයක් පොඩ්ඩක් බලමු නේ right ඔන පුතා දැන් කියනවා බෝල ගොඩක ඇති බෝල අතුරින් හතරක් කර ඉදිරිය සුදු පාටය හතරක් කර ඉදිරිය දම් පාටය හතරක් කර ඉදිරිය කහ පාටය කියලා තියෙනවා ඔතන මේක පිළිවෙලට ලියන්න දැන් ඔයාලගේ ඉඩ තියෙන තැන ලියන්න ලියන්න හතරක් කර ඉදිරිය සුදු හතරක් කර ඉදිරිය දම් හතරක් කර ඉදිරිය කහ ඔන්න දීලා තියෙන තොරතුරු ටික මම ලියාගන්න ඊළඟට පුතේ दोला देखिए मैं तो पुआम किया था इन्हें नाम में तो ना तीन नॉन है बोल है हाया ये मैंने मैं की तीन नॉन बोल है हाया तेरा राता बने हो तो पला मकान करे मैंने मेडी के कतु करा हाथरा खैर की वो हम बोलते हैं ना हाथरा तीनों किला पे तीन नॉन है आप हो हाथरा खैर की वो हम तब हाथरा तीन आप हो हाथरा खैर की वो हम तब हाथरा तीन तो उत्तरे මොන බෝල හයක් තියෙනවා හරිද කියලා බලමු. මොන දැන් ඔබට පේනවා මගේ රූප සටහන බෝල හයක් ගැන කතා කරන මොන මම බෝල හයක් ඇඳ ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මොන බෝල හයක් ඇඳ. දැන් කියනවා මොකද්ද හතරක් හැර ඉතුරුවා සුදු පාටය. එතකොට ඔන්න හතරක් හැර ඉතුරු ටික සුදු පාට නම් මට හැබැයි ඉතින් මේක සුදු පාට කරා කියලා ලොකුවට පේන්නේ නැහැ. ඔන්න මම මේක නිකන් වෙනස් වෙන්න පොඩි සුදු පාට වගේ දැම්මා. ඊළඟට තව තියෙනවනේ දැන් ආය බෝල හයක් එපා අපිට නේ. මම තව බෝල හයක් අඳිනවා. දල වශයෙන් අඳිනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මේ 6න් දෙකක් දැන් ආය කියනවා. හතරක් හැර ඉතිරිවා දම් පාටය. එතකොට හතරක් හැර ඉතිරි ටික දම් පාටය. එතකොට උන දම් පාට දෙකක් තියෙනවා. සුදු පාට දෙකක් මෙතන එහා පැත්තේ තමයි දැන් මේ සුදු පාට දෙක තියෙන්නේ. ඔන්න හරි. ඊළඟට ආය කියනවා මොකද්ද? හතරක් හැර काई देकाई तुनाई हतराई पाई हायाई हतरा खेरे इतनी वाव कहाँ पाठ है तो रोने बार एक एक हतरा करे इतनी का कहाँ पाठ दम मो अरे आइंकर को हतरा तो ले दिए ना वाने दम पाठ देखा कुत ऐतो वाले दिए ना वाने इधर सुधु पाठ देखा कुत ऐतो वाला हरी नहीं इधर दम में ओकीन नीतिय डब में के गले पे ना वाने नीतिय डब गले पे ना वा උත්තරේ තැවිලා තියෙනවා එහෙනම් අපි හදන ක්‍රමය සාර්ථකයි එහෙනම් ඔන්න දැන් අය මම මේක තහවුරු කරන්න යන්නේ නැහැ මම දැන් අවස්ථා දෙකක් යටතේ පුතාලට මේක තහවුරු කරලා පෙන්නුවා මේ ක්‍රමයේ යටතේ නිවැරදි පිළිතුර අපිට ලැබෙනවා කියන right එහෙනම් ඔන්න පුතාලට දෙනවා ඊළඟ ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නය 13 වෙනි එක 13 වෙනි ප්‍රශ්නේ මම හදාගන්න කියලා කිව්වා ඔයම අපි ටක් ගාලා ගොවිපලේ ඉන්න සතුන් ගාන
විනිති හදලා ඉවරද තාම හදනවද संजन वेड इवरदिहांग माइक के कौन कान पुलवा पुता है राइट अदरी एडवर्ड सामने ऐसे हाँ बालन बालन ट्राई कराने ताह तुम मेरी एक सामिंदिया हदली वरद है उत्तर वेरी गुड हाय तमाय उत्तर विविध स्वरूप इतनी सातुन गावयान गावयान इधर पास से हाथराक खेर इतनी सातुन ताराव देखो ना मां कैसी है लिया ने इधर में टा हाथराक खेर इतनी सातुन बाल्ला र मैंने क्या कहते बरा दोला हाई मैं तेरा सातु गाने का वाला है का फाड़ वागे किया ने किये देखा ही देखो ना दोला हाँ देखे हम बिरु वहाँ उत्तरे है आया වැඩේ ලේසි ගොඩක් අයගේ මං හිතනවා හරි කියලා නේ ක්‍රම වේදේ දැන් හරි එතකොට මේ ලියා ගන්න එක ගොඩාල් ලියන්න ඕනේ නැහැ මෙන්න මේ ටිකනේ අපිට වැදගත් උනේ ඊළඟට අපිට වැදගත් උනේ මෙතන කී දෙනෙක් ඉන්නවද කියන එක right ඔන දැන් ඊළඟට 14 වෙනි 14 වෙනි ප්‍රශ්නෙට යන්න 14 වෙනි ප්‍රශ්නේ ගන්න කරන්න 14 වෙනි ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ කරන්න उधर कल्पना करा दाह तरवी प्रश्न कल्पना करो उत्तर अगर
ඉවරද බලමු සිය දෙනෙක් දැන් ඉවරයි කියලා මට පණිවිඩය වල තියෙනවා තව 100ක් 144ක් හදනවා තව හරි අපි එනම් බලමුනේ මොකද්ද කියන්නේ 14 වෙනි එක පළතුරු වට්ටියක ඇති පළතුරු 6ක් හැර ඉතිරිය පෙරවේ 6ක් හැර ඉතිරිය අඹ වේ 6ක් හැර ඉතිරිය දියුල් වේ අපෙන් අහනවා පළතුරු වට්ටියේ තියෙන මුළු පළතුරු ගාන උඩ මේ බලන්න 6ක් හැර ඉතිරිය මොනවද තියෙන්නේ පෙර සංකේතයෙන් ලියනවා 6ක් හැර ඉතිරිය අඹ හයක් හැරේ ඉතිරිය දියුල් එනම් අපි දන්නවා මේ ටික එකතු කරන්න ඕනනේ දැන් ඔන්න මම දැන් තොරතුරු ටික ලියාගත්තා දැන් හදනවා හරිද මෙන්න එකතු වුණාම 6යි 6යි 12යි 6යි 18යි දැන් මේ ටික කීයද 3යි 1ක් අඩුවගය 2යිද ඔව් 3න් එකක් අඩුවාම 2යි එහෙනම් ඊට පස්සේ 18 2න් බෙදනවා කීයද නමයයි එහෙනම් මේකේ තියෙන ඕන පළතුරු කීයද නමයයි මොන දැන් පුතාලා හදන විදියත් මට දාලා තියෙනවා ගොඩක් හොඳයි ඒ කියන්නේ දැන් වැඩේ ලේසියෙන්ම තේරුම් ගන්න තියෙනවා right එහෙනම් ඊළඟ ගාන කාසි මල්ලේ ගාන 15 වෙනි ගාන බලන්න දැන් ඔන ටිකක් හොඳට කල්පනා කරලා බලන්න කුටි වෙනසක් වෙලා ඇති අපි දැන් එක දිගටම හැදුව එකම වගේ ඒවා ටිකක් ටෝටි වෙනසක් කරලා තියෙනවා ඒකේ බලන්න අදන් පාස්සනේ ගන්න අද දැන් යන ක්‍රමෙත් එක්ක හදන්න වෙනස් වෙනස් උත්තර දාලා තියෙනවා වෙනස් වෙනස් උත්තර දානකොට අපිට ගාන හදන්න වෙනවා නේද හොඳයි මම හිතන්නේ දැන් කාලේ නම් නැති මිනිත්තු දෙකකින් වගේ මේක හදන්නත් එපා අපිනේ මිනිත්තු දෙකකින් වගේ හදන්නත් ඕන ටක් ගාලා දැන් ළමයි ගොඩක් හොඳයි හොඳයි අපි 15 වෙනි ගාන බලමු මේමයි කියන්නේ කාසි මල්ලක කාසි 3ක් හැර ඉතිරිය රුපිය දේවල් 3ක් හැර ඉතිරිය රුපියල් එකේ 3ක් හැර ඉතිරිය 725 ඒවා
रुपयाल देखे वा तुना करे तीरिया रुपयाल पहे बन्ना हमें दी दें और ना तोरो तोरो टिके वामे इस्लाम करने वाले तमाय तोरो तोरो टिके लिया करने अरे द मेट्सर मेट्सर माइके कौन करन हरी सर उधर लिया करता तो मैं विद्या ने तोरो तोरो टिका ओ आ इलागर मुकाद कराना होने किया ना मटन मैं तूने वह हाथर टिका एक तो कराना बाय तूने वह हाथर आगे का तू नाम किया था दोला हाय इधर पास से मुकाद करे कहाँ से किया तेरा देख के ला बाया नॉन ओ किया तेरा तो कहाँ से हाथर आय ओ एक 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 का काटू कराना ना हाँ एक एक का काटू आगे होए ना इधर पास से मुकाद करे दोला तूने बेदन नॉन दोला तूने बेदन हाँ उत्तरे किया दे ना बेदन दिए ना पुरवा कहाँ से जाने हाथराय वेरी गुड उत्तरे हरी पुता आगे उधे राय उन्ह हरी क्या थारी वाले दागन ना उन्ह दें क्रमी आला के ना दिए ने हरी नेसी क्रमी है दिए ना तोरो तोरो निकल आसन ना बेरगा सगता एकतु करा कोचर दीपा द बेलु एका कडू आगे बेलु बेदरा गता उत्तरे का राय देना अभी आनो दासे वेनी प्रश्न कर मैं पटांगा ने दासे वेनी प्रश्न है दासे दास से वेरी प्रश्न है सर हिटिया नांग ते पुनः वेलावट ने क्या नहीं मने पानी इसके लिए पहलवान की तरह का ते पुनः क्या रहने क्या ने इस सर हिटिया नांग क्या ना था ताऊ मांगी हिटिया नांग क्या ने कबार इसके लिए एक बात देते मैं से भी तरह बोलने क्या रहा टैगोनो होती कल्पना कर लो बाहर ने दास सेवनी प्रश्न है मामा हितान ने मेवेलों कोटा पानी स्काल इवराई पांग काल इवराई केकुट काल इवराई रमाई गणन दिक्कत फलरी कर ने पालमु देहरां दास सेवनी प्रश्न है उत्तरे मुकाद किया ला क्यों ना दास सेवनी प्रश्न है मैंने मेहमा अदला उत्तरे ने मगे नहर ने किया रखी है ना थोड़ा देने दम वैटे ही वर कर ला रास्ता हर ने किया रखी है ना वाटे क्या ने वैटे हरे विश्व वैटे ही वर दे विश्व माइक के कौन करा हाँ बाबू ते क्या ना हाँ ताम हाथ ना वाम हाँ हरी कमान ने हाथ ना को ईमान सा वैरी वर्दे ओसे ये तो बुते उत्तरे आवे अट्टाई अट्टाई अंदाज यहाँ पे बालमु के ना ईमान सा के उत्तरे हरी देखिए रा कौन मत किया ने साया खैर इतिरिया बानिस आया खैर इतिरिया बानिस आया खैर इतिरिया पा आया खैर इतिरिया के आया खैर इतिरिया रोटी ईमान सा ताम में इन्ना वादे ओके हाँ ईमान सा मारे किया ना कोई है ना मैं कहता हूँ कौन मत बुदा है दुए हाय हाय वटी के कतु करना हाय वटी के कतु कर पाकिया मेरे को तू नाम उत्तरे क्या तरह
उत्तरे उत्तर हरी දන්නම් ක්‍රමේ තේරෙනවා නේ කාටත් එහෙනම් පුතේ 17යි 18යි දෙකම හදමුද 17යි 18යි දෙකම හදමු දහහතයි දහටයි කියන ප්‍රශ්න දෙකම අපි හදලා බලමුකෝ දැන් හොඳට කල්පනා කරලා බලන්න इमान सा माइक के उनका न पुलवा बुदा डे इमान सा के हाँ बुदा हाथली बोले डे ओसे ये देखा मात है दुआ डे ओसे हाँ एक ऐने बुदा डे दंग में बैठे तेरे नॉने अरे आप ही छुट्टा यालू हाथने का निमु इधर बासे माँ इमान सा माइक के ऑफ का न तो दिया करने हतरा फैमिली पार्ट है ये ना हाथरा करना इतनी तो कौन है फैमिली केयर भी आ गया ना ये मने दिमाग से करे ओसे हाँ इलागे का हाथरा करे इतनी है फॉल पार्ट है ये इड पास से हाथरा करे इतनी है नील पार्ट है ये इड पास से मागे लागे दिखो पोत जाना हाँ ना बाय और ना दें दें बालान ना को मेक के आप इधर मेया मेक මොකවත් වැඩක් නැහැ මේ පාට නැත්නම් මේ වැඩේ කරගන්න විතරයි අපිට ඒක ඕම නැහැ දැන් මොකද්ද කරේ පුතේ 4ව 3 එකතු කරා ආ කීයද උත්තරය 12යි 12යි ඊට පස්සේ මොකද කරේ පාට ගණන ගණන් කරා ඔව් කීයද පාට ගණන් 3යි ආ ඊට පස්සේ මේ එකක් අඩු කරා එකක් අඩු කරා එතකොට කීයද 2යි එකයි ඊට පස්සේ මොකද කරේ 12 දෙකෙන් බෙදුවා 12 දෙකෙන් බෙදුවා කීයද උත්තරේ එතකොට 6යි 6යි එහෙනම් මගේ ගාව දීපු පොත් ගාන කීයද 6යි very good පුතාගේ උත්තරේ නිවැරදි අපි තව යාළුවෙකුට chance එකක් දෙමු නේ right අපි තව යාළුවෙකුට chance එකක් දෙමු කතා නොකරපු යාළුවෙයි चातुन अरे अंदर का आधे का मुस्सा करेंगे ना हेडुआ तो कहाँ ना हेडुआ सर अंतिम में क्या हेडुआ ने आ अरे ऐना उन्होंने चातुन तमाय अंतिम में क्या किया ला दिन उन्होंने यालू आंटे कोहम देख बैठने किया ला बालू मुआपे मागे रंगे ऐसी खाटर रोली नामिया खेरे इतनी बार तबली पार्ट है तो कोहम एक सतहाने लिया करना नमः अक्षर इतिरिये अन्य हैं हाँ नमः अक्षर इतिरिये तबली पाठ किया लिया आप आओ नमः अक्षर इतिरिये उन्होंने पाठ किया लिया ना आप आओ नमः अक्षर इतिरिये
නිල් පාට කියලා දෙනවා. ආපහු 9ක් කරේ ඉතිරිය සුදු පාට කියලා කියනවා. ඔන්න හරි. ඔන්න තොරතුරු ටික අපි ලියාගත්තා. ඊළඟට මොකද්ද කරේ කියන්නේ? ඊට පස්සේ 9ව 4 එකතු කරා. 9ව 4 එකතු කරා. කීයද එකතු වුණාම? 36යි. 36යි. ඊළඟට මොකද කරේ? 36 තුනෙන් බෙදුවා. ඇයි තුන කොහෙන්ද ගත්තේ? තුන ගත්තේ පාට ඔක්කොම තියෙනවා හතරක් ඒකෙන් එකක් අඩු කරාම 3යි. ආ very good. ඊට පස්සේ 36 ඔන්න බෙදුවා කීයෙන්ද? තුනෙන්. මම කීයද බෙදුවාම? 12යි. 12යි. ඔන්න උත්තරේ හරි. චතුම් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ අපිට? හෝට්ටගොඩි. හෝට්ටගොඩි. එතකොට පුදා හතර වසරේද පහ වසරේද? පහ වසරේ. ආ. ෂෝ කොන්න දැන් වැඩේ ඉස්සල්ලේ ඉඳන් කරපුවා ටික තේරුවාද ගණක වල ටිකත් එක්කම? තේරුණා. ආ දැන් ඔන්න හොඳින් ආපහු බලන්න ඕන හොදේ. හරිද? right හොඳයි පුදා උත්තර ටික හරි. right ඔන්න අපි ගණන් 18ක් හදුවා. ඒ ගණන් 18ෙන් 10ක් අපි ගණක සම්බන්ධයෙන් කතා කරා. ඉතුරු ගණන් 8 මම තව ලේසි. එහෙම නැත්නම් වෙනස් මාදිලිය ගණන් 8ක් ඔබත් එක්ක කතා කරා. එතකොට පුතේ මේ අද කතා කරපු ගැටලු ටික ඇතුලේ පුතාලා යමක් ඉගෙන ගත්තා නම් ඒක තමයි වටින්නේ. දැන් මේ වගේ එකක් විභාගයට ආවොත් එතකොට බය නැතුව අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකනේ බලන්න ඕන. දැන් එනම් ගණක ආශ්‍රිතව රටා තුනකුයි මේකයි කතා කරා. එතකොට ඔක්කොම රටා හතරක් ගැන අද අධ්‍යයනය කරා. එතකොට පුතාලට දැන් මම ඔගේ ලකුණු දාන්න කිව්වේ නෑ. ඔගේ ලකුණු දාන්න ඕනනම් එකකට ලකුණු දෙක ගානේ වගේ දීන බලන්න පුළුවන් අපිට ලකුණු කීයක් තියනවද කියලා. නමුත් ලකුණු දාන්න අවශ්‍යත් නැහැ. මොකද දැන් ඊළඟට ඔයාලට ඔන්ලයින් පේපර් එක මම දානවා. ඔන්ලයින් පේපර් එක තියෙන්නේ පුතේ මම මේ වෙනකම් කතා කරපු සියලු ගැටලු ආශ්‍රිතව තමයි ඔන්ලයින් පේපර් එක හදලා තියෙන්නේ. අද ටික විතරක් නෙමෙයි. ඒතර ඔන්ලයින් පේපර් එකේ තියෙනවා අපි මුලින්ම කතා කරපු ප්‍රශ්න ටිකත්. ඒ කියන්නේ ත්‍රිකෝණ ගාන හොයන ප්‍රශ්න ටික නේ. ඊට පස්සේ ඒකේ තිබ්බ කොටස් දෙකම අර කපුල් ගාන හොයපුවා නේ. ඒ ආශ්‍රිතව ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. ප්‍රශ්න 10ක් වගේ තමයි තියෙන්නේ. තුන් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ඔබ ඉගෙන ගත්ත සියලු කාරණා එකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් අපි ගණිත ගැටලු කතා කරා දවස් කීපයක්ම. ඊට පස්සේ දැන් මට පුතාලගෙන් දැනගන්න අවශ්‍යයි දැන් ඉදිරියට නැවත ගණිත ගැටලු දැන් සර් කතා කරනවා. ඊට පස්සේ පරිසරය ගැන ඔබත් එක්ක කතා කරයි. එක එක තේමා අරගෙන ඔබට මේ අමතරව දවස් අමතර වෙලාවක් දාගෙන මේවත් එක කතා කරන්න. නැවත ඔබට ගණිත ගැටලු පන්තියක් නැත්නම් අමතර දවසක් ගණිත ගැටලු වැටුණොත් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ගණිත ගැටලුද කියලා මට දැනගන්න ආසයි. එහෙම කියන්න කෙනෙක් ඉන්නවා නම් සර් අපි මේ වගේ ඒවා හදමු කියලා යෝජනා කරන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. මම එයාට අවස්ථාව දෙනවා අපි බලන්න. එතකොට ඊළඟ දවසේ සැලසුම් කරන්න පුළුවන්. අත උස්සන්න කිව්වා මත් දෙකම උස්සලා තියන්නේ අය නේ. සවිනි සවිනි මයික් එක ඔන් කරන්න පොඩ්ඩක්. ඔබට සවිනිට සවිනි කතා කරන්න ඇහෙනවද? ඔව් පුතේ. මොනවාද පුතේ? සතුන්ගේ පාදවල එකතුව වගේ ගණන්. පුතා හිටියේ නැත්ද සතුන්ගේ පාදවල ගණන් ටික මම කරා ගිය සතියේ. පුතා හිටියේ නැද්ද? සර් මට කට් වුණා. පුතේ ඒකේ රෙකෝඩින් එක දාලා තියෙනවා. මම අයපාරක් දාන්නම් පුතා ඒක බලන්න. හරිද? ඒක බලන්න. ඒකේ අපි සතුන්ගේ පාද වාහනවල රෝද ඔන්න ඔය ටික ඔක්කොම කතා කරා. හොඳේ. right අපි තව කෙනෙකුට චාන්ස් එක දීලා බලමු. තව කවුද අපිට එහෙම අවශ්‍ය දේවල් කියන්නේ බලමු.
ගොඩක් අය ඉන්නවනේ කාගෙන් අහන්නද කියලා මට හිතා ගන්න බෑ right එකේන අර්ධයක් උස්සන් ඉන්නේ කවුද විහංගි විහංගි මයික් එක ඔන් කරන්නකෝ දැන් ආ right කියන්න බලන්න ආ අයත් කෝස්නා right ඔන් කරගන්න හරි මට කියන්න විහංගි මොන වගේවද අපි අය ගණිත ගැටලු ආවොත් කරන්න ඕන रटा संख्या रटा दे हरे कम होना पुरी सटाना दागरना को नेवता पिटूरना लामाइन तावसुमा संख्या रटा होगा ना नसर केरा की बोमांगे सटाना दागर हरे जे संख्या रटा अभी बालम हूँ ताव केरे कुडा तावस्ता अवधि लने अरे तब एक किन कुटा पे अवस्था हो देखो देंग गैल्लमाई की को देने में बता करा और वाले माइक के राइट अभी कागिन दहन अभी उन्ना विजय सिंह कासिंदु माइक के ऑन करान खा लेगा नाम राइट उन्हें बुता है ना मामा एकात थोड़ी सड़ाना दागता නැවත පුතා මගෙන් ආය අපිට ගණිත ගැටලු පාඩමක් සම්බන්ධ වුණොත් මම කාලය ගණන් ගන්නත් බලනවා ඊළඟට තව දරුවෙක් මට මැසේජ් එකක් දාලා තිබ්බා කණු ගණන් ගැන බලන්න කියලා කණු සම්බන්ධ ගණන් රයිට් පුතේ එහෙම වුණොත් මම කණු සම්බන්ධ ගණන් ගන්නත් ඔන්න ඊළඟ දවසට මම ලෑස්ති කරනවා නැවත පාරක් අපිට ගණිත ගැටලු සම්බන්ධයෙන් ආවොත් ग्रूप अपे गणित पासल व्हाट्सएप ग्रुप मम दान एवगेमार गुडा देने क्यूआ मे दंग अपे गणित पासल ग्रुप बैग लिमिट पेरला मांगे देवन अपे गणित पासल देख किया व्हाट्सएप ग्रुप दान एक संबंध विचा है देखट संबंध अवश्य ने हरे हरे एम ना मम දැනට මෙතරින් ඔයාලට යන්න අවශ්‍ය නැහැ මම කෙලින්ම පුතේ WhatsApp group එකට WhatsApp group එකට මම link එක දාන්නම් හරි එහෙමනම් ඔන්න මම අදට පන්තිය මෙතනින් නවත්තනවා පුතාලට පුළුවන් දැන් පාලගේ WhatsApp group එක හරහා WhatsApp group එක හරහා online paper එකට උත්තර ලියන්න එහෙනම් හැමෝටම හැමෝටම සුබ රාත්‍රියක්